අපි මේ දක්වා කතා කරපු දේවල් එක්ක අපි හඳුනාගත්තා ප්‍රාග්ධන දීමනාව කොහොමද ගන්න එක අපි. රයිට්. ඒකම දැන් අපි යනවා ඊළඟ ස්ටෙප් එකට අලුත් ඇඩියා සහ වැඩි දියුණු කිරීමේ පීඩම් සම්බන්ධයෙන් ගන්න එක. එතකොට ප්‍රාග්ධන දීමනාව සම්බන්ධයෙන් අවබෝධයත් එක්ක මේක එකට අදාළ කරගෙන තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. එතකොට අලුත් ඇඩියා සහ වැඩි දියුණු කිරීම කියන දේවල් අදාළ වෙන්නේ ෂේ කරන්න පුළුවන් වත්කමක් සම්බන්ධයෙන්. දැන් ෂේ කරන්න පුළුවන් වත්කමක් සම්බන්ධයෙන් ගන්නේ කිරීම තමයි අදාළ වෙන්නේ. සාමාන්‍යයෙන් වැඩි දියුණු කිරීමක් කියලා කියන්නේ වත්කමක අගේ වැඩි කරන්න පුළුවන්. රයිට් මේ නිසා වත්කම පරදායි ජීවිත කාලය වැඩි වෙන්න පුළුවන්. කාර්යක්ෂමතාව වැඩි වෙන්න පුළුවන්. රයිට්. එතන ඒක ප්‍රාග්ධන ස්වරූපේ වියදම. ඒ ධර්ණ වියදම මේ අවුරුද්ද දරුවා නම් ඒකේ ප්‍රතිඵලය අවුරුද්දට වඩා වැඩි කාල සීමාවකට අදාළ වෙන්න පුළුවන්. හැබැයි 14 වෙනි අගන්තිය කියනවා ප්‍රාග්ධන ස්වරූපේ වියදම්ද ඇතුළුව රයිට් මේ අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම කරන්න පුළුවන් රයිට් ප්‍රාග්ධන වියදම්ද ඇතුළුව රයිට් එතකොට යම් තක්සේරු වාසියක් තුලදී ෂේවන වත්කමක යම් තක්සේරු වාසියක් තුලදී ෂේවන වත්කමක ලාභ සහ ආදායම් ඉපීම සඳහා භාවිතා කර ඇත්නම් ප්‍රාග්ධන වියදම්ද නැද්ද යන්න නොසලකා උද්ගත වන අලුත් ඉරියාසහ වැඩි දියුණු කිරීමේ වියදම් අඩු කළ හැක. ප්‍රාග්ධන වියදම් සහ අලුත් වැඩි වියදම් අඩු කරන්න පුළුවන් ප්‍රාග්ධන වියදම්ද නැද්ද යන්න නොසලකා. රයිට්. මෙව ආයෝජන වත්කම් ෂේ නොවන වත්කම් නිසා වගන්ති අර්ථය අඩු කළ නොහැක. කෙසේ වෙතත් එය හතරවන පන්තියේ ෂේ වත්කමක් නම් අලුත් වැඩියා සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අඩු කරන්න පුළුවන් උපරිම සීමාවක් දීලා තියෙනවා. ප්‍රාග්ධන වියදම් එක සලකන්න පුළුවන්. හැබැයි අඩු කරද්දී යම් සීමාවක් තියෙනවා. සීමා යටතේ තමයි අඩු කරන්න ඕනේ. හතරවෙනි පන්තියේ වත්කමක් නම් අඩු කරද්දී පෙර වර්ෂයේ අවසානයට ලියාහල වටිනාකමේ 5%ක ප්‍රමාණයක් තමයි අපිට අඩු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ගොඩනැගිල්ලක් විව සහ ස්ථිර ස්වභාවයේ විව සම්බන්ධයෙන් වන වත්කමක අපිට අලුත් වැඩියා දීමනාවක් අලුත් වැඩියා සහ වැඩි දියුණු කිරීමේ වියදම් අඩු කරද්දී උපරිමයෙන් පෙර වර්ෂයේ අවසානයේ තිබ්බ පදනමට 5%ක ප්‍රමාණයක් විතරයි අඩු කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. ඒකම වෙනත් ඕනෑම වත්කමක් සම්බන්ධයෙන් පෙර වර්ෂයේ අවසාන වත්කමේ ලියාහලගේ ෂේ පදනමෙන් 20%ක ප්‍රමාණයක් කියන දෙක මත පදනම් වෙලා සත්‍ය වටිනාකම අඩු කිරීමේ හැකියාව තියෙනවා. මේ 20%ට වඩා සත්‍ය වටිනාකම අඩු නම් එතනට අපිට සීමා කරන්න වෙනවා. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඒ වැඩි ප්‍රමාණය දක්වා ඒ සීමාව දක්වා අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. රයිට්. ලිඛිත වටිනාකම ලියාහලාගේ වත්කම අත්පත් කර ගැනීමේදී එම තැනැත්තට උපදින වීදීම් ප්‍රදානය කර ඇති ප්‍රාග්ධන වියදම් අඩු කරපසු ලැබෙන අගයයි. සරලව මතක තියාගන්න ඉත පෙරවරුද්දේ පෙරවර්ෂයේ ෂේ පදනමෙන් ඒ වර්ෂයේ ෂේ ටික අඩු කරයින් පස්සේ අවසානයේ නැවත අපිට ෂේ පදනමක් හොයාගන්න පුළුවන් ලියාහලාගයක් හොයාගන්න පුළුවන්. අන්නේ ලියාහලාගේ තමයි අඩු කරන්න හැකියාව තියෙන්නේ. වියදම් දරාත්නම් මේ ඉඩ දිය යුතුයි. සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉඩ දුන් ප්‍රමාණය ඊළඟ අවුරුද්දේ ෂේ පදනමට නැවත එකතු කිරීම කරන්න ඕනේ. රයිට්. ඊළඟ අවුරුද්දේ ෂේ පදනමට නැවත එකතු කිරීම කරන්න ඕනේ. අලුත් කිරීමේ පිරිවැය පෙර තක්සේරු වාසිය ලියාහල අගය මත ඉඩ දෙන්නා ඒක මිලදීගත් වත්කමක් නම් තක්සේරු වාසිය තුලදී ඊට පෙර වාසියේ පදනමක් නැති නිසා අඩු කරන්න හැකියාවක් නැහැ. රයිට්. ඒකම ඒක ඊළඟ අවශ්‍යයේ පදනමට එකතු කිරීම කරන්න ඕනේ. එහෙනම් ඔය ගන්නේ කිරීමේදී කරුණු කීපයක් අපිට සලකා බලන්න වෙනවා. අපි ගත්තොත් වත්කමක් මිලදී ගත්ත අවුරුද්දේ නම් ඊට පෙර වාසියක් නැති නිසා මේ මිලදී ගත්ත වාසියේ අලුත් ඉරියාසා වැඩි දියුණු කිරීම කරලා තිනවන නම් අපිට වෙනවා අනිවාර්යෙන් ෂේ පදනමට එකතු කරන්න. ඊළඟ අවුරුද්දේදී ෂේ පදනමට එකතු කරලා ෂේ දීමනවා ගන්නේ කරන්න වෙනවා. ඒකම අවුරුදු කීපයක් ගිහිල්ලා ලියාහලාගයක් නැති වුණොත් එහෙම එතනින් එහාට එයාට පුළුවන්කමක් නැහැ
අලුත් දෙයක් සහ වැඩි දියුණු කිරීමේ දීමනාවක් ලබා ගන්න. රයිට්? ඔය කරුණු අනුව තමයි අපිට ගන්න කිරීම කරන්න වෙන්නේ. මම හිතන්නේ වලත් පැහැදිලි වෙනවා. අපි ඒක බලමු example එකක් එක්ක. Example එකට අනුව අපිට වඩාත් හොඳට තීරණය කරගන්න පුළුවන්, පැහැදිලි කරගන්න පුළුවන් කොහොමද මේක අපි ගන්නේ කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. Right, අපි මේ example එකත් එක්ක බලමු. Company run a manufacturing business. During the following year of assessment, it incurred expenditure as follows. Right? 1819 brought machine B for 2.5. 1920 repair and improvements to the machine B 600,000. Then 2021 repair and improvements to the machine B 200,000. Right? Since the machine B is means under the class 3, right, class 3 asset එකක් එතකොට repair and improvements කියන එක අපිට limit කරන්න වෙනවා 125 කියන සීමාවට. Right? එතකොට ඔක තමයි ඊට අදාළව තොරතුරු ප්‍රමාණය වෙන්නේ. මොකද අවුරුදු 3ක් ගත්තාම වඩාත් පැහැදිලි වෙනවා කොහොමද මේක අපි යොදා ගන්න කියන එක. අපි බලමු මේකේ answer එක කොහොමද වෙන්නේ කියලා. Then පළවෙනි අවුරුද්ද 2018-19 අවුරුද්දේ right ආරම්භක ලියහලා ගයක් නැහැ. Repair and improvement expense එකකුත් නැහැ. ඒ නිසා අපි ඒකට ගැටලුවක් තිබ්බනම් මොකද වෙන්නේ? තිබ්බනම් අපිට අඩු කරන්න පුළුවන් සීමාවක් ගන්නේ කරන්න හැකියාවක් නැහැ. මෙතන ගයක් නැති නිසා අපි ඒ ප්‍රමාණය ඊළඟ අවුරුද්දට එකතු කරන්න වෙනවා. Right? එකතු කරන්න වෙනවා. Right? හරි. මේ ගාණ ඉදිර එහෙම වටිනාකමක් නැහැ. එහෙනම් මේකේ සම්පූර්ණ වටිනාකම 125යි. රයිට්? අපිට පුළුවන් ප්‍රාග්ධන දීමනාව ගන්න කරන්න ඒ බෙදීම B A කියලා කියන්නේ 125යි. B කියලා තියනවා ෂෙයාර් කරන්න පුළුවන් කාල සීමාව අවුරුදු 5යි. එහෙනම් 125 බෙදුවා 5ෙන් රයිට්? 105ක් එනවා ඒ කාල සීමාවට අදාළව ප්‍රාග්ධන දීමනාව. හරි? කාල සීමාවට අදාළ ප්‍රාග්ධන දීමනාව. එතන 105ක් අඩු කරයින් පස්සේ අවුරුද්ද අවසානයේ රිටන් ඩවුන් වැලියු එක ලියහලා ගිය හඳුන ගන්න පුළුවන් 120ක් විදියට. නැත්නම් අවුරුද්ද අවසානයේ ඩිප්‍රියුවල් බේස් එක ෂෙයා පදනම 120ක් විදියට අපිට හඳුනා ගැනීම කරන්න පුළුවන්. රයිට්? ඊළඟ අවුරුද්දේ මුලට මෙයාගේ අරන් යනවා 19-20 කියන අවුරුද්දේදී. රයිට්? 19-20 අවුරුද්දේදී රෙපයන් ඉම්ප්‍රූවමන්ට්ස් වියදම 106යි. රයිට්? එහෙනම් අපි බලනවා කොච්චර සීමාවක් මෙයාට අඩු කරන්න පුළුවන්ද කියලා. රයිට්? දැන් ඊට පෙර අවුරුද්දේ අවසානයේ ලියහලාගේ 120යි. එහෙනම් ඒ අගයෙන් 120ක් වෙනකන් මෙයාට උපරිමයෙන් අඩු කරන්න හැකියාව තියෙනවා. රයිට්? ඒ අගයෙන් 120ක් වෙනකන් උපරිමයෙන් අඩු කරන්න හැකියාව තියෙනවා. එහෙනම් සීමාව අපි හොයාගත්තා 104යි සීමාව. රයිට්? ඒක තමයි උපරිම සීමාව. මෙයා ඇත්තටම දරලා තිනවා 106ක්. හැබැයි අඩු කරන් දෙන්නේ 104යි. එහෙනම් අපි අඩු කරන්න පුළුවන් අගය තීරණය කරලා 104යි කියලා. එතකොට මේක ලාභය ගණනය කරනකොට රයිට්? දැන් අපි දුම් මේක සම්පූර්ණ 106ම තියෙන්නේ අලුත් පරියා වේදන් කියලා. අලුත් දෙය වේදන් වුණොත් දැන් තමයි ශුද්ධ ලාභයට 106ම අඩු කරලා ඉවරයි. එහෙනම් මෙතනදි 104යි නම් අඩු කරන් දෙන්නේ නැවත 102ක් ඉඩ දින නොහැකි වේදන් විදියට නැවත ලාභයට එකතු කරන්න ඕනේ. රයිට්? ඒ ගැළපීම අපි හොයාගත්ත අඩු කරන්න බැරි ප්‍රමාණය අපි තීරණය කරා. රයිට්? ඊළඟට ෂෙයාර් පදනම 120යි. ඒ කියන්නේ 120යි. බෙදීම තවදුරටත් ෂෙයාර් කරන්න පුළුවන් කාල සීමාව. එහෙනම් තවදුරටත් ෂෙයාර් කරන්න පුළුවන් කාල සීමාව අවුරුදු 4ක් තියෙනවා. එහෙනම් බෙදුව 4ෙන් අපි අගේ තීරණය කරා 105යි. රයිට්? අගේ තීරණය කරා 105යි. එහෙනම් සමාන වාරික සර්වමාන ක්‍රමයකට ක්‍රමිකව ඉස්සරහට යන්න. රයිට්? එහෙනම් 105 අඩු කරයින් පස්සේ වර්ෂ අවසානයේ ලියහලා අගය ඩිෆ්‍රියල් බේස් එක තීරණය කරා 115යි. රයිට්? 115යි. 2021 අවුරුද්ද
අපි ඉස්සරහට යන ගියා ලක්ෂ 15යි. එතෙන්දී අන ඊට ඉස්සෙල්ලා අවුරුදු 19 20 අවුරුදුදී අඩු කරන්න බැරි වුණු රෙපයා එක්ස්පෙන්ස් එක අලුත් වෙලා වියදම ඊට පස්සේ අවුරුද්දේ ෂේප් පදනමට අපි එකතු කරනවා. රයිට්, ෂේප් පදනමට එකතු කරා. එතකොට සම්පූර්ණ ෂේප් පදනම වෙනවා ලක්ෂ 17ක්. ඒ අවුරුද්ද තුලදී ලක්ෂ 2ක් යා වියදම දරුවා. රයිට්, ඒ පෙර වර්ෂයේ ෂේප් පදනම ලක්ෂ 15යි. ඒකෙන් 20ක් අපි ගණනය කිරීම කරා. දැන් අවසාන අපිට තීරණය කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මෙයාට අඩු කරන්න පුළුවන්ද කියලා. ලක්ෂ 3ක් වෙනකන් එයාට අඩු කරන්න පුළුවන්. හැබැයි සත්‍ය වේදම ලක්ෂ 2යි. සත්‍ය වේදම ලක්ෂ 2යි. එතකොට අපිට සත්‍ය වේදමයි අඩු කරන්න පුළුවන් සීමාවය බලලා අඩු වගේ ලක්ෂ 2ක් වෙනකන් අඩු කරන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ වේදමට එයාට අඩු කරන්න පුළුවන්. නැවත අඩු කරන්න බැරි ප්‍රමාණයක් නැහැ. දැන් අපි ප්‍රාග්ධන දීමනාව ගන්නේ කරද්දී ලක්ෂ 17යි ඒ කියලා කියන්නේ තවත් අවුරුදු 3ක් ඉතුරු ඉස්සරහට ප්‍රාග්ධන දීමනාව ගණනය කරන්න හැකි කාල සීමාව. එහෙනම් බෙදුවා 3ෙන් නම් අවසානයේ ප්‍රාග්ධන දීමනාව වෙනවා 566,667යි. රයිට්. ඒතර වර්ෂ අවසානයේ ෂේප් පදනම හොයාගන්න පුළුවන් 11,33,334යි. ඒතර මේ සම්පූර්ණ කරුණු එක අපිට තීරණය කරන්න පුළුවන්, අවබෝධයක් ගන්න පුළුවන්. කොහොමද ප්‍රාග්ධන දීමනාව ගණනය කරන්නේ, කොහොමද ඒක අදාළ වෙන්නේ අලුත් ඩයසා වැඩිදුණු කිරීමේ වියදම් ගණනය කරන්නේ. රයිට්. ඔය එක්සැම්පල් එකකින් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්කමක් තියෙනවා ඔයාලට, කොහොමද මේ දෙක සම්බන්ධ වෙලා එකිනෙකට ඉස්සරහට යන්නේ. රයිට්. අපි ඊළඟට බලමු කල්පොතු සම්බන්ධයෙන් අදාළ වෙන ආකාරය. මේකේ අපි අවබෝධයක් ගමු ඇයි මේ කල්බද්ධ විශේෂයෙන් අපි මෙතනදී කතා කරන්නේ. හරි, පනත අපි පටන් ගන්නෙ 2018 4 1 ඉඳන්. රයිට්. 2017 අංක 24 කියන පනත තාල වෙනවා. රයිට්. එතකොට මේ දක්වා 2006 අංක 10 කියන පනත අදාළ වෙනවා. රයිට්. එතන 2006 අංක 10 පනතේදී කල්බදු වත්කමක් සම්බන්ධයෙන් අපිට ප්‍රාග්ධන දීමනාවක් ලබා ගැනීම හැකියාවක් නැහැ. මොකද මේ පනත පදනම් වෙලා තිබ්බේ අයිතිය තියෙනවා නම් සහ භාවිතය කියන පදනම් අනුව. එතන මෙතෙන්දී අපි කල්බදු සම්බන්ධයෙන් ගැලපුවාම කල්බදු වත්කමක් ව්‍යාපාර සඳහා පාවිච්චි කරනවා නම් පළවෙනි කාරණය ප්‍රාග්ධන දීමනාව තබා ගත නොහැක. ඒකම කල්බදු පොලි වියදමක් ලෙස අඩු කළ නොහැක. රයිට්. හැබැයි එතනදි දුන්නා විශේෂ අඩු කිරීමක් කල්බදු දීමනාවක් ලබාගත හැක. කල්බදු දීමනාවක් ලබාගත හැක. රයිට්. ඔන්න ඔය කාරණා තුන අපි සලකා බැලුව පරණ ආදෑඹදු වනතේ. රයිට්.
අලුත් ආදායම් බදු පනතේදී කල්බදු වත්කම් සඳහා අනෙකුත් වත්කම් මෙන්ම ප්‍රාර්ථන දීමනාව ලබාගත හැක ලබාගත හැක right ලබාගත හැක එකම කල්බදු පොලිය අඩු කළ හැක කල්බදු පොලිය අඩු කළ හැක right හැබැයි කල්බදු දීමනා කියලා එකක් නැහැ කල්බදු දීමනාව අදාළ නොවේ right කල්බදු දීමනාව කියලා එකක් නැහැ okay මේ 52 වෙනස් වීම මත ඇතිවෙච්ච වෙනස්කම right එතකොට මේක අවබෝධය තුලින් අපිට ගන්න පුළුවන් දැන් වත්කමකට කල්බදු වත්කමක් වුණත් ප්‍රාර්ථන දීමනාව ගන්න පුළුවන් එකම ඒ වත්කම් ව්‍යාපාර සඳහා පාවිච්චි කරලා තියෙනවනම් කල්බදු පොලියත් අඩු කිරීමේ හැකියාව තියෙනවා right හැබැයි පරණාදායම් බදු පනතේ ප්‍රාර්ථන දීමනාව ගන්න බෑ කල්බදු පොලිය වේදමක් විදිහට අඩු කරන්න බෑ හැබැයි වෙනම අපිට හඳුන ගන්න පුළුවන් කල්බදු දීමනාව කියලා ගන්න කිරීමක් කළා වටිනාකමක් අඩු කිරීමේ හැකියාව තියෙනවා right බලන්න 2018 41 දිනට පෙර කල්බදු ලබාගත් කල්බදු වත්කම් සම්බන්ධයෙන් අන්තර්කාලීන විධිවිධාන වලට අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා right ඒ ගැසට් නිවේදනයේ අදාළ වෙන 2018 අප්‍රේල් 1 ඉඳන් right දිනට පෙර කල්බදු වත්කම් සඳහා තන්ද කියනවා 2018 41 දිනට පෙර එළඹි මූල්‍ය කල්බදු ගිවිසුම් වලට අදාළව මූල්‍ය කල්බදු ගිවිසුම් වලට අදාළව ලාභ අලාභ ලැබීම් සහ ගෙවීම් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතට විධිවිධානයන් අනුව අපි එක යොදා ගන්න ඕනේ ඉතින් ඒ කියන්නේ මේ දවස්වල ඉස්සෙල්ලා කල්බදු ගිවිසුමක් පටන් ගත්තා නම් right ඒ පටන් ගත්තා නම් අන්නේ පටන් ගැම්ම ඒ කල්බදු කිවිසුම අවසන් වෙනකන් right පරණ ආදායම් බදු පනතේ තියෙන විධිවිධානයන් වලට අනුව අපි ගන්නේ කිරීම කරන්න ඕනේ right දැන් පරණ පනත මොකද කියන්නේ ප්‍රාග්ධන දීමනාව ගන්න බෑ පොලි අඩු කරන්න බෑ හැබැයි වාට පුළුවන් කල්බදු දීමනාවක් ගන්න කල්බදු දීමනාවක් ගන්නේ කළ ගන්න පුළුවන් right දැන් අපි බලමු කොහොමද කල්බදු දීමනාව ගන්නේ කරන්නේ right කල්බදු දීමනාව කල්බදු දීමනාව අපි ගණනය කරනවා කරුණු දෙකක් මත පදනම් වෙලා උපරිම කල්බදු දීමනාව සංසන්දනය කරනවා වර්ෂය තුල වර්ෂයට අදාළ වර්ෂය තුල වර්ෂයට අදාළව ගෙවූ වාරික වටිනාකම ගෙවූ වාරික වටිනාකම හරි වර්ෂය තුල වර්ෂයට අදාළව ගෙවූ වාරික වටිනාකම හරි ඔය කරුණු දෙක සංසන්දනය කළා ඔය කරුණු දෙක අපි හොයාගෙන ඕ දෙක සංසන්දනය කළා හඳුනා ගන්නවා අඩු අගය මේ අඩු අගය අපිට පුළුවන් කල්බදු දීමනාවක් විදියට ගන්නේ කරන්න right ඊළඟ ප්‍රශ්නයක් එනවා කොහොමද අපි තීරණය කරන්නේ උපරිම කල්බදු දීමනාව උපරිම කල්බදු දීමනාව තීරණය කරන්නේ වාරිකයක වටිනාකම වැඩි කිරීම වාරික ගණන right පනත කියනවා පහෙන් එක හෝ හතරෙන් එක මෙන්න මේ ගණනය කිරීමෙන් තමයි අපි හොයාගන්නේ උපරිම කල්බදු දීමනාව උපරිම කල්බදු දීමනාව right right තොරතුරු තාක්ෂණ උපකරණ හැර අනෙකුත් වත්කම් සම්බන්ධයෙන්
කෙව් කල්බදු දීමනාව කල්බදු අනුපාතය වෙන්නේ 5න් 1 කියලා කියන්නේ. හැබැයි පරිගණක උපකරණ ගණන් සෑදීමේ යන්ත්‍ර සඳහා ඒකේ අනුපාතය 4න් 1. රයිට්. කල්බදු වත්කම් සඳහා වාරික අඩු කළ හැකි ප්‍රමාණය මේ විදිහට අපි තීරණය කරන්න පුළුවන්. මෙතන උදාහරණයක් තියෙනවා. අපි ඒ උදාහරණෙත් එක්ක බලමු. තැනැත්තෙකු වසර තුනක කල්බදු ගිවිසුමක් යටතේ 2016 අප්‍රේල් පළවන දින ලොරියක් අත්පත් කරගත්තේ නම් මාසික වාරිකය පොලි ඇතුළුව 50,000ක් ගෙවිය ගෙවයි නම් වර්ෂයකට ගෙවූ ප්‍රමාණය 106ක් වේ. ලාභය ගණනය කිරීමේදී මෙම 106 අඩු කරන නමුත් බදු කටයුතු සඳහා ඉරදවන ප්‍රමාණය සීමා වේ. රයිට්. හරි. එතකොට මූල්‍ය කල්බද්දක් කරන් තියෙන්නේ. එතකොට මූල්‍ය කල්බද්දට අදාළව මෙයා සාමාන්‍යයෙන් මූල්‍ය කල්බද්දකදී වෙන්නේ වත්කම හඳුනා ගැනීම කරනවා ආදායම් බදු ගිණුම් සඳහා. පොලිය වියදමක් විදියට ලාභයට එරෙහිව කපා හැරීම කරනවා. හරි. එතකොට සමහර වෙලාවට කෙනෙක් මෙහෙම සම්පූර්ණ 106ම වියදමක් විදියට හඳුනා ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මූල්‍ය කල්බද්දකදී ගිණුම් කරනේදී අපි කරන්නේ මොකද්ද? අපි ඒක සටහන් කරනවා වත්කම හඳුනාගෙන කල්බදු ණය හිමියෙක් හඳුනාගෙන ඒක සටහන් කරගෙන කෙව් මුදල කල්බදු ණය හිමියගෙන් අඩු කරලා පොලිය විතරක් කල්බදු පොලිය වර්ෂයට අදාළ ප්‍රමාණය ලාභයට එරෙහිව කපා හැරීම කරනවා. රයිට්. හරි. අපි බලමු දැන් මෙතනදී මෙයාගේ උපරිම කල්බදු දීමනාව අපිට හොයා ගන්න පුළුවන්, ගෙව් වාරික ප්‍රමාණය හොයා ගන්න පුළුවන්, ඉඩ දෙන ප්‍රමාණය අපිට හොයා ගන්න පුළුවන්. රයිට්. අපේ මේ ෆෝමැට් එකට අපි දාමු. එතකොට මේ ෆෝමැට් එකේ වටිනාකම තමයි වාරිකයක වටිනාකම 50,000යි වාරික ගණන 36යි. ලොරියක් මෙයා ගන්න නිසා අපිට අදාළ කරගන්න වෙන්නේ 5න් 1. රයිට්. 5න් 1 තමයි අපිට අදාළ කරගන්න වෙන්නේ. රයිට්. 360,000ක් අපි හොයාගත්ත උපරිම කල්බදු දීමනාව විදියට 360,000. හරි. වර්ෂය තුලදී මෙයා ගෙවලා තියෙනවා වාරික වර්ෂයට අදාළව ගෙවූ වාරික 106යි. රයිට්. මේ තියෙන වර්ෂයට අදාළව. ඇයි මේක වර්ෂයට අදාළව කියලා කියන්නේ? වර්ෂයට අදාළව කියලා කියන්නේ මේ වර්ෂය තුලදී පරණ අවුරුද්ද වාරිය ගෙවුවත් කන්සිඩර් කරන්න බෑ. සහ අනාගතයේදී ওই වාරික කිව්වත් වැඩක් නැහැ. ඒවා මේක ගන්න ක්‍රියාවට යොදා ගන්න බෑ. වර්ෂය තුලදී මේ වර්ෂයට අදාළ වාරික ගෙවීම මත ඇති වෙන දේ විතරයි මෙතනදී අපි සලකා බලන්න පුළුවන්. රයිට්. ඉතින් සංසන්දනය කරලා අඩු අගේ අපි තීරණය කරනවා 360,000යි. 360,000යි. ඒ 360,000 තමයි කල්බදු දීමනාව විදියට අලු කරන්න දෙන්නේ. කල්පොත් දීමනා විදියට අලු කරන්න තියෙනවා. රයිට්. 2018 4 දිනකට පස්සේ කල්බදු ක්‍රමයට ලබාගත් වත්තමකට බදු ගැනුම්කරුට කල්බදු වත්කමේ අයිතිකරුවේ රයිට් බදු ගැනුම්කරු කල්බදු ගිවිසුම ආරම්භ කරන අවස්ථාවේදීම ලබාගත් වත්කමක් ලෙස සැලකේ. රයිට්. බදු ගැනුම්කරුට පිරිවැය මත ප්‍රාග්ධ දීමන ලබා ගැනීමට හිමිකමක් ඇත. පොලි වියදම් අඩු කළ හැක. එහෙනම් අපි අර කිව්වාගේම වත්කමක් විදිහට සැලකලා ප්‍රාග්ධ දීමන ගන්න පුළුවන්. පොලි වියදම ව්‍යාපාර අදාළව අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි කල්බදු දීමන කියලා අලුතෙන් ආයිත් නැවත දෙයක් ගන්නේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. රයිට්. අපි ඊළඟට
මහිතර පැහැදිලි වත්කම් කොහොමද කල්බුදු සම්බන්ධයෙන් කැලපීම කරන්න. රයි අපි ඊළඟට බලමු වත්කමක් බැහැර කරනවා නම් වත්කම විකුණලා අයින් කරනවා නම් ඒ සම්බන්ධයෙන් කොහොමද මොකද්ද අපි කරන්න ඕන ගන්නේ කිරීම කියලා. සාමාන්‍යයෙන් ගිණුම් කරන අවශ්‍යතාවය සඳහා ගිණුම් වලදී අපි ලාභයක් හෝ අලාභයක් ගන්නේ කරනවා වත්කම් ඉවත් කිරීමේ ගිණුම සකස් කරලා රයිට් ලාභයක් නම් ඒක ශුද්ධ ලාභයේ ගන්නේ කරද්දී එකතු වෙලා තියෙන්නේ අලාභයක් නම් ශුද්ධ ලාභයේ ගන්නේ කරද්දී අඩු වෙලා තියෙනවා. හරි එතන ගිණුම් වලදී සකස් කරපු ලාභය හෝ අලාභය ඉනුමල් සකස් කරපු ලාභය හෝ අලාභය ඒ ආකාරයෙන්ම අපිට භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. හේතුව තමයි ගිනුමලදී කරන ෂය ගැලපීම් අපි අයින් කරනවා ආදායම්බදු කාර්ය සඳහා රයිට්. ඒකම ආදායම්බදු කාර්ය සඳහා වෙනම ප්‍රාග්ධන දීමනාවක් හිමි වෙනවා. හරි ඒ නිසා නැවත අපි ගණනය කිරීමක් කරනවා වත්කම විකිණීමක් සම්බන්ධයෙන් ගන්නේ කිරීමක් කරලා ඒකේ ලාභයක් හෝ අලාභයක් හඳුනා ගැනීම කරනවා රයිට්. වත්කම් බැහැර කිරීමේ තක්සේරු කළ හැකි ගාස්තු සහ තුලනය කිරීමේ දීමනාව. දැන් ලාභයක් ආව නම් රයිට් තැනත්තේ ආදායම ගන්න කිරීමේදී ෂය කළ හැකි තක්සේරු කළ හැකි ගාස්තුවක් හරි තුලනය කිරීම දීමනාවක් ගන්නේ කරනවා වත්කම් බැහැර කරද්දී රයිට්. මොකද්ද මේ තක්සේරු කළ හැකි ගාස්තුව තුලනය කිරීමේ දීමනාව කියලා කියන්නේ? අපි දන්න දේවල්ම තමයි. හැබැයි පනත වෙනස් වෙද්දී වෙනස් වචන දෙයක් එකතු වුණා ටැක්ස් වොකැබුලරි එකට තක්සේරු කළ හැකි ගාස්තු වත්කම බැහැර කරද්දී ඒකෙන් ලාභයක් ලැබුණා නම් ආදායම්බදු කාර්ය සඳහා ඒක තක්සේරු කළ හැකි ගාස්තුවක් විදිහට හඳුනා ගැනීම කරනවා. හරි ඒකම වත්කම බැහැර කරද්දී ආදායම්බදු කාර්ය සඳහා අලාභයක් ලැබුණා නම් අන්නේ අලාභය අපි සලකනවා තුලනය කිරීමේ දීමනාවක් විදිහට රයිට්. ඔක තමයි දනවුත් ගණනය කිරීමේ වෙනස්කමක් නැහැ. ගණනය කිරීම ගොඩක් හා එක හා සමානයි රයිට්. හරි බලමු තැනැත්තගේ ආදායම් ගණනය කිරීමේදී ෂය විය හැකි වත්කමක් බැහැර කිරීමේදී තක්සේරු ගාස්තු ඇතුළත් කිරීම ලාභය ඇතුළත් කිරීමත් තුලනය කිරීමේ දීමනාවක් ප්‍රදානය කිරීමක් කළ හැකි. නැත්නම් ලාභයක් තිබ්බොත් ලාභය එකතු වෙන්න ඕනේ, අලාභයක් තිබ්බොත් අලාභය අඩු කරන්න ඕනේ. තක්සේරු කළ හැකි ගාස්තු සහ තුලනය කිරීමේ දීවනාව පනතේ දෙවන හතරවන හයර වගන්තිය අතරම අදාළ වෙන්නේ. 90 ෂය කළ හැකි වත්කමක් නම් ප්‍රාග්ධ දීවන ප්‍රදානය කර ඇති දෙයක් නම් ඒක ඉවත් කරද්දී තක්සේරු කළ හැකි ගාස්තුවක් හෝ තුලනය කිරීමේ දීවනාවක් ලබා ගන්න පුළුවන් රයිට්. හරි කොහොමද ගන්නේ කරන්නේ? තක්සේරු කළ හැකි ගාස්තුව ගන්නේ කරන්නේ A මයිනස් B. තුලනය කිරීමේදී වෙනා ගන්නේ කරනවා B මයිනස් A. A මයිනස් B ඕ B මයිනස් A. රයිට්. එතකොට බලමු අපි මේ ගණනය කිරීම තුළදී A කියලා කියන්නේ මොකද්ද? B කියලා කියන්නේ මොකද්ද? හරි. A කියලා කියන්නේ වත්කමක් තක්සේරු ආශය ඇතුළත ඒ තැනත්තා වත්කම විකිණීම නිසා එයා ලැබුණු ප්‍රතිෂ්ඨාව නැත්නම් විකුණුම් වටිනාකම රයිට්. B කියලා කියනවා වත්කම් උපලාදි කරන වෙලාවේ වත්කමේ ලියාහලාගය. මොකද ලියාහලාගය කියලා කියන්නේ? ලියාහලාගය කියන්නේ පිරිවැයෙන් මේ දක්වා ලබාගත් දීමනාව අඩු කරයින් පස්සේ ඉතුරු නාගය රයිට්. නම් අපි කරන්න ඕනේ විකුණුම් වටිනාකමෙන් ලියාහලාගය අඩු කරන එක තමයි අපි කරන්න ඕනේ රයිට්. වත්කම බැහැර කරන අවස්ථාවේ ලියාහල අගය අනු වත්කම අත්පත් කර ගැනීමේදී ඒ තැනත්තාගේ උපජිතන වේදමෙන් ප්‍රාග්ධන දීමනාව අඩු කිරීමෙන් පසු ලැබෙන අගය වේ රයිට්. යම් තැනැත්තෙකුට
යම් පුද්ගලයෙකුට ව්‍යාපාරයේ වත්කමක් විකිණීමෙන් පිරිවැය උපජිත වන්නේ ආශ්‍රිත තැනැත්තෙක් නම් හතර උපලේඛනයේ 3 වන ඡේදය අනුව තක්සේරු කළ හැකි ගාස්තුව ඔතුලනිකින ගාස්තුව ගන්නේ කළ යුතු නොවේ. මෙයාගෙම කෙනෙක් නම් ආශ්‍රිත තැනැත්තෙක් නම් මේක ලැබෙන්නේ එම ගන්නේ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. බැහැර කරන ලද වත්කමකට අදාළව එම වර්ෂයේ හෝ ඊට පෙර වර්ෂවලදී ප්‍රාග්ධන දීමනා ප්‍රදානය කර නම් වදු ගණනේදී තක්සේරු කළ හැකි ගාස්තුවක් ලාභයක් නැත්නම් තුලනය කිරීමේ දීමනාවක් අඩු කළ යුතුයි. රයිට්. කොන්දේසි මොකද්ද? ඊට පෙර වර්ෂවලදී මේ වත්කම සම්බන්ධයෙන් දීමනාවක් ප්‍රාග්ධන දීමනාවක් අරගෙන තියෙන්න ඕනේ. ෂේ කළ හැකි වත්කමක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේ වත්කම් සඳහා තමයි තක්සේරු කළ හැකි ගාස්තුවක් හෝ තුලනය කිරීමේ දීමනාවක් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ප්‍රාග්ධන දීමනාව ප්‍රාග්ධන දීමනාව ප්‍රදානය කර නොමැති ප්‍රාග්ධන වත්කම් මත ලැබීම් ප්‍රාග්ධන වත්කමක් සක්‍රීය ව්‍යාපාර සමග සම්බන්ධ වී ඇතනම් සක්‍රීය ව්‍යාපාර සමග සම්බන්ධ වී ඇතනම් ව්‍යාපාර ආදායමක් ලෙස සලකනු ලබයි. කෙසේ වෙතත් ලැබීම් ගන්නේ කිරීමේදී ප්‍රාග්ධන ලාභය ගන්නේ කිරීමේ ක්‍රමවේද භාවිතා කළ යුතුයි. ඉඩම් විකිණීම හෝ ප්‍රවාහන සඳහා භාවිතා කරන වාහනද උදාහරණ වේ. ඉඩම් විකිණීමේ හෝ ප්‍රවාහන කිරීම සඳහා භාවිතා කරන වාහන උදාහරණයක් විදිහට සලකන්න පුළුවන්. බලමු ස්ටඩි පැක්කේ උදාහරණ දෙකක් තියෙනවා. ඒ උදාහරණ දෙක අනුව අපි බලමු. සාමාන්‍යයෙන් අපිට මේ කියපු දේම අපිට සරහන් කරගන්න පුළුවන් මේ ආකාරයට වත්කමේ විකුණුම් වටිනාකම රයිට් අඩු කරනවා වත්කමේ ලියාහල අගය රයිට් අඩු කරයින් පස්සේ අපිට හොයාගන්න පුළුවන් අගේ කොහොමද ලියාහල අගය ගන්නෙ කරන්නේ ලියාහල අගය ගන්නෙ කරනවා වත්කමේ පිරිවැය අඩු කරනවා මේ දක්වා ලබාගත් ෂේ දීමනාව රයිට් අඩු කළා එන අගය අපිට ගන්න පුළුවන් වත්කමේ ලියාහල අගේ විදිහට රයිට් එහෙනම් අවසානයේ මේ අගයන් දෙකෙන් ශුද්ධ ප්‍රතිඵලය රයිට් ධන හරි එහෙම නැත්තම් ඍණාගයක් වෙන්න පුළුවන් ශුද්ධ ප්‍රතිඵලය රයිට් ධනාගයක් දෙනවා නම් තක්සේරු වෙන ගාස්තු විදිහට ගන්න පුළුවන් ඍණාගයක් වෙනවා නම් රයිට් තුලනය කිරීමේ දීමනා විදිහට ගන්න හැකියාව තියෙනවා. තුලනය කිරීමේ දීමනා විදිහට ගන්න හැකියාව තියෙනවා. රයිට්. එතකොට පැහැදිලි තක්සේරු වන ගාස්තුව තුලනය කිරීමේ දීමනාව අපිට ඒ අනුව තීරණය කරන්න පුළුවන්. හරි? හරි. අපි උදාහරණ අනුව බලමු කොහොමද මේ දේ ගන්නේ කරන්නේ. 2013-14 තක්සේරු වර්ෂයේ 107කට මිලදී ගත්ත ලොරියක් 2018-19 තක්සේරු වර්ෂයේදී 104කට විකුණා ඇත බැහැර කිරීමේ ලාභය ගණනය කරන්න ඕනේ රයිට් එහෙනම් පිරිවැය 2013-14 දී 107යි මෙයා 13-14 14-15 15-16 16-17 18-18
දැන් අවුරුදු 5ක් 120 ගානේ ෂේ කළ ඉවරයි. එහෙනම් ලියාහලා ගයක් නැහැ. එහෙනම් අවසාන විකුණු වටිනාකමෙන් අගේ අඩු කරගෙන පස්සේ සම්පූර්ණ අගේ බහැර කිරීමේ ලාභයක් විදිහටම හඳුනා ගන්න පුළුවන්. රයිට්. අපි මේකම තවදුරටත් පැහැදිලි කරන්න මෙතනට ආදේශ කරොත් විකුණුම් වටිනාකම ලක්ෂ 4යි. මෙයා මේක මිලදී ගන්නෙ 2013 14 කියන අවුරුද්දේ මේක ෂේ කරනවා 14 15 ෂේ කරා 15 16 ෂේ කරා 16 17 ෂේ කරා රයිට් 17 18 ෂේ කරා. නං අවුරුදු 5ක් ෂේ කළා තියෙනවා. ලොරියක් නිසා සිර 20 ගාන ෂේ කරන්න ඕන. රයිට්. එතකොට අපි පිරිවැය ගත්තොත් පිරිවැය 750,000යි. මෙයා මේකේ අරන් තියනවා ෂේ දීමනාව 750,000 සිර 20 ගානේ අවුරුදු 5. රයිට්. 750,000 දැනටමත් අරන් ඉවරයි. එහෙනම් ඉතිරි ප්‍රමාණයක් නැහැ. අගේ බිඳුවයි. එහෙනම් ලියාහලා ගිය අපිට හඳුනා ගන්න පුළුවන් බිඳුව කියලා. රයිට්. එහෙනම් අවසානයේ ප්‍රතිඵලය ධන ලක්ෂ 4ක්. ධන ලක්ෂ 4යි කියලා කියන්නේ ලාභයක් තියෙන, තක්සේරුවන ගාස්තුවක් තියෙන, තක්සේරුවන ගාස්තුවක් තියෙනවා නම් ඒ ගාස්තුව ව්‍යාපාරයේ ලාභයට එකතු වෙන්න ඕන. රයිට්. මේකයි සරලව බෙගන්නේ කිරීම තුළදී අපිට හඳුනා ගන්න තියෙන දේ. රයිට්. ඒකම බලමු දෙවෙනි උදාහරණේ. දෙවෙනි උදාහරණයේදී පැහැදිලි සටහන් කරනවා වත්කම බැහැර කිරීමේදී 2016 17 තක්සේර ආදායම මුදල් පනත යටතේ තක්සේරු වාර්ෂික 2015 16 ලක්ෂ 6කට දොරේ අරන් තියෙන 18 19 තක්සේරු වාර්ෂික 250,000ට මෙයා විකුණනවා. රයිට්. අපිට ගන්නේ කරන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් මෙයාගේ ලාභයක් අලාභයක් තියෙනවා. 15,000 මෙයාට ෂේ කරන්න පුළුවන් 16 17 18 10 17 18 අවුරුදු 3ක් ෂේ කරා ලක්ෂ 6යි සිර 20 ගාන 120,000 ගාන. රයිට්. නම් ඉඩ දුන් මුළු ෂේ දීමනාව 360,000යි. රයිට්. එහෙනම් අපිට අවසානයේ ගන්නේ කරන්න පුළුවන් කුණුන් ලාභය. රයිට්. ඒකමයි බලමු මේ ටික මේක ආදේශ කරාම. රයිට්. රයිට්. විකුණු වටිනාකම 250,000යි. අපි හොයන්න ඕනේ ලියාහලගේ වත්කමේ පිරිවැය. වත්කමේ පිරිවැය ලක්ෂ 6යි. රයිට්. ෂේ දීමනාව ලක්ෂ 6 සියර 20 ගානේ අවුරුදු 3යිනේ. එයා ගන්නෙ 15 16 දී 16 17 ෂේ කරනවා 17 18 ෂේ කරා. හරි 18 19 ගන්න බෑ. අවුරුදු 3යි ෂේ කරා 120,000 ගානේ 360,000. හරි. ඉතින් අඩු කරායින් පස්සේ අපිට පැහැදිලි වෙනවා 240,000ක් ඉතුරුයි. මේ 240,000 තමයි අපි හඳුනගන්නේ වත්කමේ ලියාහල අගේ විදිහට. රයිට්. 240,000ක් ඉතුරුයි. රයිට්. දර අවසානයේ මෙයාට පුළුවන් හඳුනා ගන්න 10,000ක ධන අගයක් තියෙන්නේ. නං තක්සේරු වන ගාස්තුවක් අපිට හඳුනා ගැනීම කරන්න පුළුවන්. තක්සේරුවන ගාස්තුව රුපියල් 10,000යි. රයිට්. මේක ආදායමක් විදිහට එකතු වීම එන්න ඕනේ.
පත්කම් බැහැර කිරීම සම්බන්ධයෙන් උදාහරණ තුනක් තුන්වෙනි උදාහරණය දාලා තියෙනවා පත්කම් කිහිපයක් එකතු කරලා බලමු අපි ඒකේ හඳුනා ගන්න 2019 20 තක්සේරු වර්ෂය තුලදී විකුණුව වත්කම් බවට උපකල්පනය කරන අපි අතර 18 19 ඉන්න නමුත් තේරුම් ගැනීම සඳහා 19 20 අපි යනවා බලන්න ලොරියක් යා මිලදී ගන්නවා 18 19 පිරිවැය ලක්ෂ 3යි ප්‍රාග්ධන දීමනාව අවුරුදු 5කින් ගන්න පුළුවන්නේ එහෙනම් ලක්ෂ 30 බෙදීම 5 ලක්ෂ 6ක් එනවා දියාහලගේ 2 ලක්ෂ ලක්ෂ 26යි ඒ වත්කම ලක්ෂ 32කට විකුණනා කියලා හිතුවොත් එහෙම එයාට ධන අගයක් එනවා තක්සේරු කළ හැකි ගාස්තුවක් එනවා ලක්ෂ 6ක් මේ අගය මෙයාගේ ලාභයට එකතු වෙන්න ඕනේ රයිට් අපි බලමු දෙවෙනි එක 2018 19 පිරිවැය ඉඩමේ පිරිවැය ලක්ෂ 30යි ඉඩම් සඳහා ප්‍රාග්ධන දීමනාව ලබා ගන්න පුළුවන් කමක් නැහැ එහෙනම් විකුණු වටිනාකම ලක්ෂ 5යි ලාභයක් තියෙනවා හැබැයි ඒක ලාභය ප්‍රාග්ධන වත්කම් විකිණීමේ ලාභයක් ඒක ෂේව කළ හැකි වත්කම් විකිණීමේ ලාභයක් නෙවෙයි රයිට් ඒක අදාළ වෙනවා ඊට අදාළ ශ්‍රේණිපාතයන් ඒක ව්‍යාපාරික වත්කමක්ද ආජන වත්කම්ද කියන අනුව තීරණය කරන්න ඕනේ රයිට් බලන්න තුන්වෙනි එක යන්ත්‍රයක් 2018 19 ගන්නවා ලක්ෂ 3කට අවුරුද්දක් ෂේය කරා පහෙන් බෙදුවා ලක්ෂ 6යි එතකොට ලියාහලගේ ලක්ෂ 26යි හැබැයි මෙයා මේක විකුණාලේ ලක්ෂ 15කට විකුණු ප්‍රතිස්ථාව ලක්ෂ 15යි ලියාහලගේ ලක්ෂ 26යි එහෙනම් අගය ලියාහලගේ වැඩි විකුණු ප්‍රතිස්ථාවට වඩා අවසානයේ ඍණාගයක් එනවා ලාභයක් එනවා ඒ ලාභය අපි සලකනවා තුලනය කිරීමේ දීමනාවක් විදියට මේ තුලනය කිරීමේ දීමනාවක් තියෙනවා නම් ලාභය ගණනය කරද්දී එයාට පුළුවන් අඩු කරන්න වියදමක් විදියට අඩු කරන්න පුළුවන් වියදමක් විදියට රයිට් රයිට් ඒකම 2018යි 4යිකින් පස්සේ කල්බදු වත්කම අපි සාමාන්‍ය විදියට වත්කමක් විදියට සලකලා ගන්න ෂේ දීමනාව ලබා ගන්න පුළුවන්. ඒතර බෑර කිරීම සාමාන්‍ය විදියටම තීරණය කරන්න පුළුවන්. හැබැයි 2018යි 4යිකට ඉස්සෙල්ලා කල්බදු වත්කම් මූල්‍ය කල්බදු වත්කම් සඳහා ෂේ දීමනාව ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට අදාළව කල්බදු දීමනාවක් තමයි දුන්නේ. ඒ නිසා කල්බදු වත්කම බැහැර කරද්දී යම් විශේෂ තත්ත්වයක් තියෙන සාමාන්‍ය වත්කමකට වඩා 2018යි 4යිකට පෙර අස්සම් කරපු කල්බදු ගිවිසුම් සඳහා රයිට් බදු ගැනුම්කරුවන් අත්පත් කරගෙන තියෙන කල්බදු වත්කම් කල්බදු ගිවිසුම යටතේ භාවිත කරන්නේ නම් එම අත්පත් කර ගැනීම ප්‍රාග්ධන දීමනාව ලබාගෙන සුසුකන් නොලබන නිසා තවදුරටත් ඒක දීමනාව ඉඩ දුන් වත්කමක් ලෙස සලකන්න බෑ නමුත් ඒක වත්කම අයින් කරද්දී ඒ වත්කම් අයින් කරද්දී විකුණු ප්‍රතිස්ථාවෙන් රයිට් විකුණු ප්‍රතිස්ථාවෙන් යම් අවස් කරන අයින් කරන අවස්ථාවේ එයා යම් එකවර ගෙවීමක් කළා තියෙනවා නම් කල්බදු සමාගමකට ඒ එකවර ගෙවීම රයිට් වාරිකයක් නොවන විදිහට එකවර ගෙවීමක් කළා තියෙනවා නම් අයිති ලබා ගන්න අන්නේ ප්‍රමාණය අඩු කරයින් පස්සේ ලැබෙන වටිනාකම යට සලකන්න පුළුවන් ඒ කල්බදු ඉවත් කිරීමේ වටිනාකම විදියට කල්බදු ගිවිසුමක් අතර තැන්තර ලබාගෙන ඇති වත්කමක් කල්බදු වාරික වේදමක් ඉඩදී ඇති විට එම වත්කම අත්පත් කර ගැනීමෙන් පස්සේ ඉවත් කිරීමෙන් ලැබුණු මුදලින් ඉඩ දෙනු ලබන වාරික හැර අත්පත් කර ගැනීමේ පිරිවය ලෙස එකවර ගෙවූ මුදලක් ඉවත් කරනු ලැබෙන පසු ලැබෙන අගය ලාභය විදියට සලකන්න පුළුවන්කමක් තියෙනවා රයිට් එහෙනම් පොඩි වෙනස්කමක් තියෙනවා ගන්න කිරීමේ රයිට් කොහොමද අපි ඒක ගන්නේ කරන්නේ මේ වචනෙන් කියන දේ අපි පොඩි ස්කෙච් එකකට දාගා මෙතනට වඩාත් පැහැදිලි
කල්බදු වත්කම් විකිණීමේ වටිනාකම් අයි අපි සරහන් කරගන්න විශේෂයෙන් 2018යි 4යි 1ට පෙර කල්බදු ගිවිසුම් සඳහා කල්බදු ගිවිසුම් සඳහා right තර ඉවත් කිරීමේ වටිනාකමෙන් අපි අයින් කරනවා වාරික නොවන ලෙස ලෙස එකවර කෙවන ලද වටිනාකම් right අපි යාග්වා කාල සීමාව ඉවරෙන්න ඉස්සෙල්ලා මේ අවසන් කළා මෙයා විකුණන්න යනවනම් මෙර අනිවාර්යෙන් කල්බදු සමාගමකින් එයාට අයිතිය ලබා ගන්න ඕනේ. ඒ සඳහා යාට එකවර ගෙවීමක් සිදු කරන්න වෙනවා. මේ එකවර ගෙවලා තියෙනවා නම් අන්නේ වටිනාකම අයින් කරන්න පුළුවන්. ඒ වටිනාකම අයින් කළා ලැබෙන අගය බැහැර කිරීමේ ලාභයේ විදියට හඳුනා ගන්න පුළුවන්. බැහැර කිරීමේ ලාභයේ විදියට හඳුනා ගැනීම කරන්න පුළුවන්. right right ඒකම 2018යි 4යිකට පස්සේ මිලදී ගත්ත කල්බුදු වත්කම බැහැර කරනවා සාමාන්‍යයෙන් ස්ථාර වත්කම් බැහැර කිරීම හා සමානයි right ඊට අදාළව සාමාන්‍ය දෙ ගන්න කිරීම කළා අපි ඉස්සෙල්ලා කතා කරපු දෙයම මේ කරන්න පුළුවන් right අපි ඊළඟට බලමු විශේෂ විධිවිධාන වගන්ති අංක 12 ඉඳන් 19 වෙනකන් දේවල් සාමාන්‍ය විශේෂ අඩු කිරි විදිහට සටහන් කරනවා ඊට අමතරව අපිට හඳුනා ගන්න පුළුවන් පනතේ 24 වෙනි වගන්තිය right පනතේ 24 වෙනි වගන්තිය අදාළ වෙන්නේ බොල්නාය කපය හැරීම් සහ වෙන් කිරීම් වලට අදාළව ගැලපීම් කරන ආකාරය අපි හඳුනා ගන්න ඕනේ right සාමාන්‍ය ව්‍යාපාරයක් ණය මත තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යනවා අවසානයේ ඒ මත බොල් ණය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් right ඒ බොල් ණය නැත්තම් බොල් ණය සඳහා වෙන් කිරීම අඩු කිරීම සඳහා විශේෂ කරුණු මත පදනම් වෙලා තමයි අපිට ඒක තීරණය කරන්න වෙන්නේ right අපි බලමු ලැබිය යුතු හෝ කපාහරන ලද යම් ආදායමක් සම්බන්ධයෙන් හිමිකම් පෑම උපදිත පදනම මත තැන්තුවේ ආදායම ගන්නේ කරන අවස්ථාවේදී යම් මුදල් ප්‍රමාණයක් ලැබුණාද නොලැබුණාද ඒ ඇතුළත් කළ යුතුයි මොකද මුදල් පදනමට නෙමෙයි ගිණුම් සකස් කරන්න ඕනේ අනුමැතියක් නැත්නම් මුදල් පදනම ගිණුම් සකස් කරන්න හැකියාවක් නැහැ පනතේ 24 වෙනි වගන්තිය දක්වන ආකාරයට පසුව එම තැනත්තා එකී මුදල් ලබා ගැනීමට හිමිකමක් නොමැති බව කියන සිටින විට හෝ ඔහු විසින් එම මුදල් බොල් ණයක් ලෙස කපාහරන විට හිමිකම් පෑම ප්‍රතික්ෂේප කරන ලද මුදල් හෝ කපාහරන ලද මුදල් ගෙවීම සඳහා සාධාරණ ලෙස පියරගෙන ඇතනම් මේක ඉතා වැදගත් බොල් ණයක් හරි අඩමාණ ණය හරි කපාහරින්න පුළුවන් ඒක අය කරන්න පුළුවන් අය කරන්න සාධාරණ පියවර අරන් තියෙනවා නම් right සාධාරණ පියවර ගෙන නැත්නම් ණය හිමිකම් ඉටු නොකරන ඇති බවට අදාළ තැනැත්තා සමස්තයක් ලෙස විශ්වාස කරන්නේ නම් අඩු කරන්න පුළුවන්. එහෙනම් එයාට කපහැරීම කරන්න පුළුවන්. බොල් ණයක් කපහැරින්න පුළුවන්. අඩමාණ ණය වෙන් කිරීමක් කරන්න පුළුවන්. හැබැයි ඒ දේවල් අඩු කරන්න පුළුවන් ආදායම දු කාර්ය සඳහා මෙයා මේක අය කිරීම සඳහා සාධාරණ වීදම් සාධාරණ කාර්යයන් කළා තියෙනවා නම් විතරයි. right කපාහලද මුදලක් අඩු කිරීමේ ඉදදී නම් පසුවේ ලැබෙන්නේ නම් ඒ ලැබෙන අවස්ථාවේ ආදායමක් විදිහට සලකන්න ඕනේ. ඒක පැහැදිලි කපාහනලා වියදමක් විදිහට දුන්නා නම් පස්සේ දවසකදී ඒක ලැබෙනවා නම් ලැබෙන අවස්ථාවේ ආදායමක් විදිහට සලකා බැලීමක් කරන්න ඕනේ. ඒකම බැංකු සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන අදාළ වෙනවා.
දේශය අදෑම් කොමසාර්ශවරය 2018 හතර එක දින ගැසට් නිවේදන අනුව පැහැදිලි සඳහන් කරනවා බැංකු සහ මූල්‍ය ආයතන විසින් විශේෂ වශයෙන් ඒ අයට වෙන් කිරීම් සිදු කරන්න පුළුවන් සෙන්ටර් බැංකේ ගයිඩ්ලයින් එකක් අනුව රයිට් එතන කියනවා මහා බැංකුව විසින් කරන ලද විධිවිධානයන්ට අදාළව ණය පහසුකම් වල අනාගත අවධානයට අදාළව සිදු කරන ලබන ප්‍රතිපාදනයන් හා උගස් ණයකරුවන්ට අදාළව සිදු කරන ලද ප්‍රතිපාදනයන් ඉඩ නොදෙවි රයිට් එහෙම නැත්නම් දේවල් ටික අඩු කරන්න පුළුවන්කමක් තියෙනවා ඒකම කියනවා ආස්ත්‍රීය සමාගම් වලට අදාළව ණය හිමිකම් වලට අනු කරන ප්‍රතිපාදනයන් ලංකාවේ බැහැර ඉන්න තැනත් එක්ක අදාළව කරන ප්‍රතිපාදනයන් බැංකුව සම්බන්ධයෙන් ආදායම් බදු ගන්න කරද්දී අඩු කිරීමේ හැකියාවක් නැහැ. අඩු කිරීමේ හැකියාවක් නැහැ. රයිට්. ඊළඟට අඩු කරන මුදල් නැවත ගැලපීම සම්බන්ධයෙන් විධිදාන. රයිට්. බක්කමට අදාළ යම් තැනැත්තේ පවතින ණයක් හිමිකමක් බොල් ණයක් අපහැරීමක් පසු ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ආය කරගෙන ඇතිවල විශ්වාස කරන්නේ නම් එයාට අඩු කරන්න හැකියාව තියෙනවා. එසේම පස්සේ දවසකදී එයාට ලැබෙනවා නම් රයිට් ඒක නැවත ආදායමක් ඉදිරියට සලකන්නත් ඕනේ. ඒකම කියනවා ණය හිමිකම් සම්පූර්ණ වී නැති බැවින් ඒ වත්කම බැහැර කිරීමක් ලෙස සලකනු ලබයි. රයිට්. ඒ වත්කම් සම්බන්ධයෙන් ණය දීමක් බොල් ණයක් ලෙස කපා හැරීමක් මත ඒ දේවල් වෙලා තියෙනවා නම් වත්කමකට අදාළ වෙලා තියෙනවා නම් ඒක සලකන්න පුළුවන් වත්කම් බැහැර කිරීමක් විදිහටම සලකන්න පුළුවන් රයිට් ඒකම කියනවා 195 වෙනි වගන්තියේ වත්කම් යnder අස්පෘෂ වත්කම් විවාහාර සහ මුදල් කීර්තිනාමයේ දැනුම් හැකියාව දේපල ආදායම් ලැබීම් අනාගතයේ ආදායම් ලැබීමට ඇති යම් අයිතිවාසිකමක් මාස 12ට වඩා වැඩි කාල සීමාවක් පැති යම් ප්‍රතිලාභයක් සහ වත්කමක කොටසක්ද ඇතුළත් වේ රයිට් ඒතර මේක නිර්වචනය අනුව අපිට වත්කමක් කියන එක හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ යම් කෙනෙක්ගේ වත්කම්ක් වෙනුවෙන් බොල්ලෑක් කපහැරීමට අදාළව යා මේක කළා තියෙනවා නම් ඒක වත්කම් බැහැර කිරීමක් විදිහට සලකලා ඊට අදාළව ගණනය කිරීම කරන්න වෙනවා. එක වඩා වැදගත් පනත 11 වෙනි වගන්තයේ සිට 19 වෙනි වගන්තිය වෙනකම් මේ දේවල් අඩු කරද්දී කරුණු කීපයක් අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. රයිට්. ඒක ඇත්තරම සරහම වෙලා තින්නේ 10 වෙනි වගන්තියේ විශේෂයෙන් කරුණු දෙකක් ඇතුළත් වෙනවා. ඒ කරුණු දෙක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අපි යොමු කරන්න ඕනේ. 10 වෙනි වගන්තියේ කියනවා විශේෂයෙන් අවසර දී ඇති පරිදි හැර කිසිදු අඩු කිරීමක් නොකළ යුතුයි. විශේෂයෙන් අවසර දී ඇති පරිදි හැර කිසිදු අඩු කිරීමක් නොකළ යුතුයි. හරි. ඒක එකක්. අනිත් එක තමයි වගන්තියේ දක්වා ඇති පරිදි අඩු කිරීම එකකට වඩා අදාළ වන අවස්ථාවකදී වඩාත් විශේෂ අඩු කිරීම අදාළ කර ගැනීමෙන් අඩු කිරීමක් හිමිකමක් සිදු වුවද එම වඩාත් විශේෂ අඩු කිරීම අදාළ කරගත යුතුයි. අපි දුමු අදාළ වෙනවා එකම වියදමක් අඩු කිරීමක් සම්බන්ධයෙන් වගන්ති දෙකක්. දැන් හිතන්න උදාහරණයක් විදියට මූල්‍ය වේදන් සම්බන්ධයෙන් 18 වෙනි වගන්තිය අදාළ වෙනවා. පොලිස් සම්බන්ධයෙන් 12 වෙනි වගන්තිය අදාළ වෙනවා. සමාගමකට අපි ගණිද්දී 18යි 12යි දෙකම අදාළයි. හැබැයි සමාගමකට වඩාත්ම අදාළ වෙන්නේ 18 වෙනි වගන්තිය. ඒ නිසා පනතේ 10 වෙනි වගන්තිය 4 වෙනි උපල වගන්තිය අනෝ කියනවා. රයිට්. ඒක අඩු කිරීම කීපයක් අදාළ වෙනවා නම් වඩාත් සුදුසු වඩාත් අදාළ වෙන කරුණ යොදාගෙන තමයි ගණනය කිරීම කරන්න ඕනේ. රයිට්. මොන කාරණා දෙක අපිට වැදගත් සාධකයක් වෙනවා. ඒකම තව දෙයක් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. 10 වෙනි වගන්තියේ නැවතත් කියනවා යම් වියදමක් අඩු කරද්දී ඒ වියදම සම්බන්ධයෙන් රඳවා ගැනීම බදු අඩු කරන්න පනතනු අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම අඩු කළ නැත්නම් ඒ බියදම නැවත අඩු කිරීමේ හැකියාවක් නැහැ. රයිට් මෙතන මේ ඡේදයේ දෙවෙනි ඡේදයේ පැහැදිලිව කියනවා රඳවා ගැනීම බදු අඩු කිරීමේ විධිවිධාන යටතේ රඳවා ගැනීමට යම් තැනැත්තෙකුට හිමික නියම කර ඇති ගෙවීමක් සඳහා
අඩු කිරීමට එම තැනත්තාට අවසදී ඇති අවස්ථාව නැත්නම් අවශ්‍යතාවයක් වෙන අවස්ථාවකදී රඳවා ගන්නා ලද බදු දේශයදම් කොමසාරිස්ට ගෙවනතුරු අඩු කළ ගෙවනතුරු ඒ අදාළ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. රයිට්. ඔය විශේෂ කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. රයිට්. අපි ඔය දේවල්න් පස්සේ අපි බලමු 19 වෙනි වගන්තිය නැත්තම් ව්‍යාපාරික ලාභ අඩු කිරීම සම්බන්ධයෙන්. රයිට්. ටිකක් සංකීර්ණ පොඩි තත්ත්වයක් තියෙනවා ප්‍රායෝගික භාවිතයේදී. හැබැයි මේක සාමාන්‍යයෙන් හඳුනගත්තොත් මොකක්ද ඇත්තටම විය යුතු දේවල් ටික කියලා වඩාත් පැහැදිලිව ඒක යොමු කරගන්න පුළුවන්. හරි. හරි අපි බලමු අලාභ සහ හෝ ව්‍යාපාරයෙන් අඩු කළ නොහැකි අලාභ. යම් තක්සේරු වාර්ෂිකය සඳහා තැනැත්තගේ ව්‍යාපාරයෙන් ලබන ආදායම් ගණනය කිරීමේදී ගණනය කරන ලද ආදායමෙන් පනතනුව අඩු කිරීම වැඩි නම් අලාභයක් විය හැක. එහෙනම් ආදායම් තියෙනවා වියදම් තියෙනවා අවසානයේ වියදම් අඩු කරන ප්‍රමාණය වැඩි නම් අවසානයේ ඍණාගයක් තියෙනවා. අනේ ඍණාගය අපි සලකනවා අලාභයක් විදියට. අලාභයක් නැත්නම් එය අඩු කළ නොහැකි අලාභයක් නම් එය තනත්තාට ආදායම් ගන්න කිරීමේදී අඩු කළ නොහැක. රයිට්. ඒතර අපි බලමු මොනවද මේකට අදාළව අවශ්‍ය වෙන දේවල්. රයිට්. ඒතර ඇත්තටම 19 වෙනි වගන්තිය ව්‍යාපාරී ගන්නේ කිරීම සඳහා සහ ආයෝජන ගන්නේ කිරීම සඳහාත් අදාළයි. රයිට්. ව්‍යාපාරී ගන්නේ කිරීම සඳහා සහ ආයෝජන ගන්නේ කිරීම කියන දෙකටම අදාළයි. හරි. තක්සේරු වාර්ෂිකය සඳහා ව්‍යාපාරිකයන් තැනැත්තෙකුට ලැබෙන ආදායම් ගන්නේ කිරීමේදී පහත දැක්වෙන මුදල් ප්‍රමාණයන් අඩු කරනු ලබයි. රයිට්. කරුණු දෙකක් තියෙනවා. ව්‍යාපාරයකින් තක්සේරු වර්ෂයේ තැනැත්තට සිදු වූ හිලව් නොකර පාඩුවක් සහ පසුගිය තක්සේරු වර්ෂ 6කින් අඩු කරන්නේ නැතුව ඉස්සරහට ගෙනාපු අලාභය. රයිට්. ওই දෙකම මේ වර්ෂයේ ලාභයෙන් අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. රයිට්. ඒකම හිලව් නොකළ ව්‍යාපාරික අලාභ ආයෝජන ආදායම් ගන්නේ කරද්දී අඩු කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි යම් කොන්දේසින් ටිකක් තියෙනවා. ඒ කොන්දේසින් ටිකට යටත්ව තමයි මේ දේවල් ටික කරන්න ඕනේ. රයිට්. රයිට්. අපි මම හිතන්නේ වඩාත් හොඳයි පොඩි chart එකක් එක්ක මේ දේවල් ටික පැහැදිලි කරගත්තොත් රයිට් මේ තියෙන කොන්දේසින් ටික ඔයාලට මතක තියාගන්න ලේසි වෙයි. රයිට්. අපි බලමු පොඩි chart එකක් එක්ක. සියයට 40 ටැක්ස් වෙන ව්‍යාපාර, සියයට 28 ටැක්ස් වෙන ව්‍යාපාර, සියයට 14 නිදහස්. රයිට්. ආයෝජන පැත්තෙත් අපිට ගන්න පුළුවන්. ඒ වගේම රයිට් සියයට 28 සියයට 14 නිදහස්. තව එකක් සියයට 10 ප්‍රාග්ධන ලාභ සහ නිදහස්. රයිට්. කොයි විදිහට අපිට වර්ගීකරණය කරන්න වෙනවා ව්‍යාපාරයේ තමන්ගේ ලාභ සහ ආදායම් අනුපාතයන් අනුව. රයිට්. හැබැයි මේ පැහැදිලි කිරීමක් සඳහා තමයි මෙච්චර අපි මේක ගන්නේ.
නැතු සමහට ව්‍යාපාරයකට එක අනුපාතයයි ගොඩක් වෙලාට අදාළ වෙන්නේ. මොකද විශේෂයෙන් සමාගම් සම්බන්ධයෙන් නම් කියනවා, සමාගම් සම්බන්ධයෙන් නම් කියනවා සමාගමකට අදාළ වෙන්නේ එක ව්‍යාපාරයක් විතරයි. ඒතර ගොඩක් වෙලාට අදාළ වෙන්නේ එක අනුපාතයයි. සෝ ආයතන ආයෝජන ආදායම් තියෙන්න පුළුවන්. රයිට්. අය බලමු මොනක් තියෙන කොන්දේසි. රයිට්. පළවෙනි කොන්දේසිය තමයි ව්‍යාපාරික අලාභයන් අඩු කරන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරික ලාභකින් විතරයි. සෝරි. ව්‍යාපාරික ලාභයකින් ව්‍යාපාර අලාභයක් අඩු කරනවා නම් රයිට්. ඒ අලාභය ව්‍යාපාරික අලාභයක් විතරයි ව්‍යාපාරික ලාභයකින් අඩු කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. නම් මෙතනදී 40 28 14 වෙන්න පුළුවන් ව්‍යාපාරික අලාභයක් විතරයි ව්‍යාපාරික අලාභයකින් විතරයි ලාභය ලාභයකින් විතරයි ව්‍යාපාරික අලාභයක් අඩු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ආයෝජන ලාභයක් තිබිලා ව්‍යාපාරික පැත්තට දාන්න බෑ. එහෙනම් පැහැදිලි එක කොන්දේසියක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙතනින් මේ පැත්තට අරන් යන්න පුළුවන්. හැබැයි මෙතනින් මේ පැත්තට අරන් ඉන්න බෑ. රයිට්. ඒක තමයි පළවෙනි කොන්දේසිය අපිට හඳුනා ගන්න අවශ්‍ය. ව්‍යාපාරික අලාභ ආයෝජන පැත්තට අරන් ගිහිල්ලා ආයෝජන ලාභ වලින් අඩු කරන්න පුළුවන්. හැබැයි ආයෝජන ලාභ ව්‍යාපාරික පැත්තට ගෙනල්ලා ව්‍යාපාරික ලාභ වලින් අඩු කරන්න බෑ. රයිට්. ආයෝජන අලාභ ව්‍යාපාරික පැත්තට ගෙනල්ලා ව්‍යාපාරික ලාභ වලින් අඩු කරන්න හැකියාවක් නැහැ. එහෙනම් ඒක තමයි පළවෙනිම කොන්දේසිය. රයිට්. දැන් ව්‍යාපාරික අලාභ ව්‍යාපාරික පැත්තෙම අඩු කරන්න පුළුවන් නේ. රයිට්. හැබැයි වැඩි අනුපාතයක වෙච්ච අලාභයක් අඩු පැත්තට අඩු කරන්න පුළුවන්. මේ පැත්තට අරන් ගිහිල්ලා ව්‍යාපාරික පැත්තෙම අඩු කරන්න පුළුවන්. හැබැයි අඩු පැත්ත එකක් හරි නිදහසයක් හරි වැඩි පැත්තට අරන් ගිහිල්ලා අඩු කරන්න බෑ. එහෙනම් මේක ඉඩ දෙන්නේ නැහැ. හැබැයි මේ අවස්ථාව දෙනවා. එහෙනම් ඒක තමයි දෙවෙනි කොන්දේසිය. තමයි දෙවෙනි කොන්දේසිය. රයිට්. මොකද දෙවෙනි කොන්දේසිය වැඩි අනුපාතයක තියෙන අලාභය අඩු පැත්තට ගිහිල්ලා අඩු ලාභයකින් අඩු කරන්න පුළුවන්. රයිට්. හැබැයි අඩු අනුපාතයන් පැත්ත තියෙන ලාභයක් වැඩි පැත්තට ගෙනල්ලා වැඩි අනුපාතයකට අදාළ ලාභයකින් අඩු කිරීමේ හැකියාවක් නැහැ. රයිට්. ඊළඟට කියනවා නිදහස් අලාභ තියෙනවා නම් නිදහස් ලාභ වලින්ම විතරයි අඩු කරන්න පුළුවන්. එයාට මේක අනිත් ඒවාට ගෙනියන්න හැකියාවක් නැහැ. මේක පුළුවන්. එයාගේ නිදහස් ලාභ තියෙනවා නම් නිදහස් ලාභ වලින් අඩු කරන්න පුළුවන්. රයිට්. දැන් තුන්වෙනි කොන්දේසිය. මේක දෙපැත්තටම අදාළයි. ආයෝජන වලටත් අදාළයි. රයිට්. ව්‍යාපාරිකයවටත් අදාළයි. හරි. ඒකම කියනවා සිර 10 ගානේ අපිට ටැක්ස් වෙන්නේ ප්‍රාග්ධන ලාභ සහ ලාභ. ප්‍රාග්ධන ලාභයක් ප්‍රාග්ධන අලාභයෙන් අඩු කරන්න බෑ. රයිට්. නම් මේ අඩු කිරීම දෙන්නෙත් නෑ. ප්‍රාග්ධන ලාභයක් සහ ලාභයක් අතර අඩු කරන්න බෑ. සාමාන්‍යයෙන් තියෙන දේ අනුව එක විශේෂයෙන් පනත කියන්නේ. හැබැයි වැඩි පැත්තට ගිහිල්ලා මේ අලාභය අඩු කරන්න බෑ. නම් සාමාන්‍යයෙන් ගම්මේ විශේෂයෙන් ඍජුව කිව්වේ නැතුණාට ප්‍රාග්ධන ලාභයක් ඇත් වුණොත් ප්‍රාග්ධන ලාභය අඩු කිරීමේ හැකියාවක් නැහැ. රයිට්. ඔන්න ඒ කියන කාරණා ටික වැදගත් වෙනවා. රූල්ස් 4 වැදගත් වෙනවා ඔයාලට අලාභය අඩු කිරීම කරන්න යද්දී. රයිට්. ඒ නිසා ඒ අවධානය පොඩ්ඩක් වැදගත් වෙනවා. හරි. මෙතන සමහර දේවල් සටහන් වෙලා තියෙනවා. හිලව් නොකල ව්‍යාපාරවලද පාඩුවක් ආයෝජන ආදායම් ගන්න කිරීමේදී ආයෝජන ලාභෙන් අඩු කරන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ මේක දෙනවා. හැබැයි අනිත් පැත්තට දෙන්නේ නැහැ. යම් තැනැත්තට පාඩුව සිදුවන අවස්ථාවක පාඩුව ලාභයක් වී නම් එම ලාභය අඩු ලාභය මත අඩු ප්‍රමාණයකට අනුව බදු අය කළ හැකි අවස්ථාවකදී එම පාඩුව එම අඩු ප්‍රමාණයට අනුප්‍රමාණය අනුව එම අනුප්‍රමාණයට වඩා අඩු බදු ප්‍රමාණයකට හෝ නිදහස් කරන ලද ප්‍රමාණයකට අනුව ගන්න කිරීම පමණක් සිදු කළ යුතුයි නේ. මෙතන කියන්නේ අඩු බදු ප්‍රමාණයට යන්න පුළුවන්. හැබැයි අඩුයේ කිනා වැඩි පැත්තට යන්න බෑ.
දෙවන රූල් එක. හරිද? පාඩු එම පාඩු අලාභයක් වේ නම් සහ එම වද නිදහස් වන්නේ නම් එම පාඩු නිදහස් කරන ලද ප්‍රමාණය ගන්න කිරීමේදී පමණක් අඩු කළ යුතුයි. නිදහස් එකක් තියෙනවා නම් නිදහස් එක අලාභේ නිදහස් ලාභේම විතරයි. රයිට්? එහෙම නැතුව මේ කරන්න බෑ. රයිට්? ඊළඟට කියනවා වැඩි කළ ප්‍රාග්ධන දීමනා ප්‍රතිඵලයක් ලෙස රයිට්? මේක අතරම අදාළ වෙන්නේ අර පනතේ දෙවෙනි උපලේඛනයට අනුව දෙවෙනි උපලේඛනයට අදාළව යාට තියෙනවා ප්‍රාග්ධන ආයෝජන දීමනා ගන්න කිරීම. අන්න ඒකට විතරයි අදාළ වෙන්නේ. අතරම මේක අදාළ වෙන්නේ අලුත් ව්‍යාපාරවලට, පරණ ව්‍යාපාරවලට නෙමෙයි. රයිට්? වැඩි කළ ප්‍රාග්ධන දීමනාවක් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් විදියට එයාට අලාභයක් වෙනවා නම් රයිට්? ඒක අවුරුදු 10ක් ඉස්සරහට රැයන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලාභ කොච්චර කාලයක් රැයන්න පුළුවන්ද? අවුරුදු 6යි. අවුරුදු 6යි. හැබැයි මේ විශේෂ තත්ත්වයක් මත ඇති වෙන අලාභය අවුරුදු 10ක් ඉස්සරහට ගන්න ගිහිල්ලා අඩු කරන්න පුළුවන්. ඒකම මේකේ ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 18ට වඩා වැඩි නම් රයිට්? ප්‍රාග්ධන දීමනා හිමිකම් ලබන 250ට වඩා වත්කම් මත රජයේ අයිති ව්‍යවසායක ආයෝජන කිරීමෙන් ලැබෙන එකක් නම් මෙහෙම අලාභයක් වෙලා තියෙනවා. ඒක අවුරුදු 25ක් වෙනකන් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. රයිට්? අපි පොඩි එක්සැම්පල් එකක් එක බලමු. එක්සැම්පල් එකට අනුව අපි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. රයිට්? මෙතන එක්සැම්පල් එකක් තියෙනවා. එක්සැම්පල් එකයි බලමු, සාකච්ඡා කරලා කොහොමද මේකේ අවබෝධය මේ එක්සැම්පල් එකෙන් ගන්න. හරි? එක්සැම්පල් එක තමයි බිස්නස් 40% තියෙනවා, 28%, 14% තියෙන එක්සැම්පල් එකක් තියෙනවා. ඊට අමතරව ආයෝජන ආදායමකුත් තියෙනවා. මෙයාගේ ප්‍රොෆිට් එක දීලා තියෙනවා 1 මිලියන්, 5 මිලියන්. 14% එකෙන් ලොස් එකක් තියෙන්නේ. එක්සෙම්ට 2 මිලියන් ඉන්කම් එකක් තියෙනවා, ඉන්වෙස්ට්මන්ට් එකක් ඉන්කම් එකක් තියෙනවා. රයිට්? ලොස් එක සම්බන්ධයෙන් ගත්තම ලොස් එකේ බ්‍රෝඩ් ෆෝඩ් වැලියු තියෙනවා. රයිට්? ඩියුරින් ද පීරියඩ් ලොස් තියෙන්නේ 0.14 තියෙන බිස්නස් එකට විතරයි. රයිට්? එතකොට අපිට අවසාන ලොස් පොසිෂන් එක ගන්න පුළුවන්. 0.40 මිලියන් දෙකක් තියෙනවා, 0.28 මිලියන් දෙකක් තියෙනවා, 0.14 මිලියන් දෙකක් තියෙනවා ව්‍යාපාර පැත්තේ. ඊට පස්සේ ව්‍යාපාරයේ එක්සෙම්ට් එකක් තියෙනවා එකතුව මිලියන 4යි, ආයෝජන සම්බන්ධයෙන් මිලියන 3යි. රයිට්? ඇත්තටම මේක බදු ගෙවන්න විවිධාකාරයට මේදී අඩු කිරීම කරනවා වෙන්න පුළුවන්. රයිට්? ඉතින් ඔප්ෂන්ස් ගණනාවක් තියෙන පුළා, අපි එකින් එක බලමු. පළවෙනි සොලියුෂන් එක විදිහට අපිට ගන්න පුළුවන්, මෙයා පළවෙනි අවස්ථාවය බලනවා තමන්ගේ තියෙන ලාභ අලාභ ඒ වැඩි අනුපාතයෙන් අඩු කරන එක තමයි යාට වාසි. එක්සැම්පල් එකක් විදිහට 0.40 බිස්නස් කරන බිස්නස් එක ටැක්ස් වෙන කෙනෙක්ගේ අලාභයක් තියෙනවනේ, යාට වැඩියත්ම වාසි 0.40 ලාභයෙන් අඩු කරන එක. මොකද එමු නැත්තම් ඒ ලාභය 0.40 ගානේ අනාගතේ ටැක්ස් ගෙවන්න වෙනවා. රයිට්? ඒතොර ඒ නිසා මෙයා මේක කරනවා, මේ ලාභෙන් එයා අඩු කරනවා. රයිට්? අලාභය අඩු කරයින් පස්සේ තව 1 මිලියන් රිමේනින් වැලියු එකක් තියෙනවා, ඉතුරු වගේක් තියෙනවා. දෙවෙනි එකේදී අලාභය අඩු කරා, සම්පූර්ණයෙන් අඩු කරා, තව ඉතුරු අලාභයක් නැහැ. මොකද 128 ගානේ තියෙන ලාභය වැඩි මිලියන 5යි, අලාභය තියෙන 2යි. 0.14 එකේ අඩු කරන්න විදියක් නැහැ. මොකද ලාභයක් නැහැ මිලියන 2 ඉතුරුයි. රයිට්? එක්සෙම් ප්‍රත්තේ අලාභයේ ලාභයේ 2යි, අලාභයේ 4යි, අඩු කරයින් පස්සේ තවත් 2ක් ඉතුරුයි. ආයෝජන පැත්තේ අලාභයේ 3යි, ලාභයේ 2යි, අඩු කරයින් පස්සේ තව මිලියන 10ක් මිලියනයක් ඉතුරුයි අලාභ සම්බන්ධ රිමේනින් අලාභ. රයිට්? ඊට පස්සේ තවදුරටත් කෙනෙක් අවශ්‍ය නම් මෙයාට පුළුවන් මේක shift කරන්න.
නැත්නම් අනිකුත් පැත්තට අර යන්න. 128 ගානේ තිය තව දුරටත් ඉතුරුයි මේ මුකුත් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරේ නැත්නම් එයාගේ ටැක්ස් වෙනවා මිලියන 3ක්. හරි? ඇයි? මිලියන 5යි මිලියන 2ක් විතර දැන්ට අඩු කරලා තියෙනවා. මෙයා මේක කැමති වෙනවා මේ එයාගේ එක අරන් යන්න අනිත් පැත්තට. රයිට්? එතකොට අපි බලමු ෂිප් කරන්න නැතුව මුලින් බල. එතකොට ලොස් ඩිඩක් කරලා තියෙනවා 140 ගානේ මිලියනයක්, 128 ගානේ මිලියන 2ක්, එක්සෙම්ප්ට් එකේ මිලියන 2ක්, ඉන්වෙස්ට්මන්ට් එකේ මිලියන 2ක්. රයිට්? එතකොට ලොස් රිමේනින් කැරි ෆෝවර්ඩ් බැලන්ස් බැලුවොත් 140ක් යටතේ මිලියනක් තියෙනවා, 28 යටතේ කිසිම අගයක් නැහැ, 14 යටතේ මිලියන 2ක් තියෙනවා. එක්සෙම්ෂන් එක යටතේ මිලියන 2ක් තියෙනවා, ආයෝජන සම්බන්ධයෙන් මිලියන 2ක් තියෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් ජෙනරල් විදිහට කෙනෙක් කරන දේ. ඊට පස්සේ අපි බලමු මේකට අමතරව කෙනෙක් අලාභය මාරු කරන්න පුළුවන් එහෙට මෙහෙට. මාරු කළා යට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි? රයිට් බලන්න. අර සාමාන්‍ය දේම කරගෙන ගියන් පස්සේ මෙන්න දැන් මෙයා ඇඩ්ජස්ට්මන්ට් එකක් කරනවා. මොකද ඇඩ්ජස්ට්මන්ට් එක? මෙයා හිතනවා මේ 140 තියෙන අලාභය තවදුරටත් මම අරන් යන්න ඕනේ. රයිට්? මම මේක මාරු කරනවා 128 තියෙන පැත්තට. ඇයි? මේක මාරු කරේ නැත්නම් 128 ගානේ මිලියන 3ක් ටැක්ස් වෙනවා. රයිට්? ඒ නිසා මෙයා මේ තියෙන රිමේනින් ලොස් එක මිලියනයක් මාරු කරනවා මෙතනින් අයින් කරලා අරන් යනවා 128ට. එහෙනම් 128 මිලියනයක් අරන් ගියායින් පස්සේ එයාගේ සාමාන්‍යයෙන් තිබ්බ ලොස් එක මිලියන 2යි අර 140 ගත්ත ලොස් එක මිලියනයයි සම්පූර්ණයෙන් යාට අඩු කරන්න පුළුවන් ලාභයෙන් මිලියන 3ක්. ලාභයෙන් මිලියන 3ක් යාට අඩු කරන්න පුළුවන්. හරි? හරිද? එතකොට 140 ගානේ ලොස් එකක් ඉතුරු වෙන්නේ නැහැ. එයා එක ට්‍රාන්ස්ෆර් කරා 128ට. 128ෙත් ලොස් එකක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි 128ේ දැන් මිලියන 3ක් අඩු කරා. සාමාන්‍ය තත්ත්වය තුළ එයාගේ මිලියන 2 විතරයි අඩු කරන්න පුළුවන් වෙන්නේ. රයිට්? ඒකම අපි බලමු ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කළා. තවදුරටත් කෙනෙක් තව ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. රයිට්? තුන්වෙනි සොලියුෂන් එකේදී බලන්න සාමාන්‍ය විදිහට එයා මිලියන 40 ඉඳන් 28ට ගත්තා. ඊට අමතරව තව කෙනෙක් හිතනවා 114 ගානේ මම මිලියන 2ක් ලොස් එකක් තියෙනවා. අපි හිතුවොත් එහෙම මේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක 100ට වෙනස් වුණා. ඉස්සෙල්ලා තිබ්බේ මිලියන 2යි. දැන් ඒක වෙනස් කරනවා මිලියන 4ක් විදියට. රයිට්? වෙනස් කළා අපි බලමු. එහෙනම් මිලියන ඉන්වෙස්ට්මන්ට් එක මිලියන 4යි. එයාගේ තියෙන ලොස් එක මිලියන 3යි. එහෙනම් ඒක අඩු කරයින් පස්සේ තව වැලියු එකක් ඉතුරු වෙනවා. ලාභයක් ඉතුරු වෙනවා. එයා මොන හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරේ නැත්නම් මේ මිලියන එක ටැක්ස් එකක් එනවා ආයෝජන ආදායම් සම්බන්ධයෙන්. රයිට්? ඒ නිසා මෙයා හිතනවා මේ 114 ගානේ තියෙන මිලියන 2ක ලොස් එක මම අරන් යනවා ඉන්වෙස්ට්මන්ට් පැත්තට. රයිට්? ඒක එලවුඩ් නේ. මේ පැත්තට අරන් යන්න පුළුවන්. එලවුඩ්. හරි? එහෙනම් එයා මෙතනින් අඩු කරනවා මිලියනයක්. ඒක අරන් ගිහිල්ලා ඉන්වෙස්ට්මන්ට් පැත්තේ මිලියනයක් අඩු කරනවා. රයිට්? ඔය විදිහට ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන් බදු ගෙවන්නාගේ අවශ්‍යතාවය අනුව. ඒකට පණතින් ඉඩ දීලා තියෙනවා. හැබැයි මෙන්න මේ කොන්දේසීන්ට යටත්ව අපි ඉස්සර කතා කරපු කොන්දේසීන් 4 ගැන අවධානයෙන් යුක්තව තමයි ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න ඕනේ. හරි? අවධානයෙන් යුක්තව තමයි ඒ ඇඩ්ජස්ට්මන්ට් එක අපි කරන්න ඕනේ. රයිට්? එක්සැම්පල් එකත් එක්ක අපි වඩාත් අවබෝධයක් ලබා ගත්තා කොහොමද ඊට අදාළ ගන්න කිරීම කියලා. රයිට්? එකම බලමු කරුණු දෙකක් අලාභය සම්බන්ධයෙන් අපිට අදාළ වෙනවා. වත්කම් සහ වගකීම් බැහැර කරද්දී ඇතිවෙන අලාභ. රයිට්? 17 වෙනි වගන්තියේ අපි කතා කරන දේවල්. එතකොට වත්කමක් බැහැර කරද්දී, ව්‍යාපාරික වත්කමක් බැහැර කරද්දී, ව්‍යාපාරික වගකීමක් බැහැර කරද්දී
ව්‍යාපාර සමහරට අලාභ ඇති වෙන්න පුළුවන්. සමහරට වැඩිපුර වියදම් ගෙවීම මත අලාභ ඇති වෙන්න පුළුවන්. සමහරට ඒ සෙටල් කරන්න යන වියදම් වැඩි වීම මත අලාභ ඇති වෙන්න පුළුවන්. රයිට්? යම් තැනැත්තෙක් කිසියම් තක්සේරු වාර්ෂිකයක් සඳහා ව්‍යාපාරයක ලාභය ගන්න කිරීමේදී ප්‍රාග්ධනවත්කම් සහ වකිම් බැහැර කිරීමේදී ඇතිවන අලාභ අඩු කිරීමේ හැකියාව දෙනවා පනතේ 17 වෙනි වගන්තියේ. රයිට්? ප්‍රාග්ධන වත්කම් වලට අදාළව වත්කම් ව්‍යාපාරයේ ආදායම් උත්පාදනය කිරීම සඳහා දරනවා වකිම් සම්බන්ධයෙන් ගත ණය වගේ වගකීම් මුදල් අරගෙන ව්‍යාපාර සඳහා එක පාවිච්චි කළ තියෙනවා. රයිට්? ඒ මේවා අයින් කරනවා නම් ඒ අයින් කරන අවස්ථාවේ තියෙන ලාභ අඩු කරන්න හැකියාව තියෙනවා. නිකන් උදාහරණයක් විදියට අපි දමු ව්‍යාපාරය සඳහා ලෝන් එකක් කරන් තියෙනවා. ඒ ලෝන් එක සෙටල් කරන්න යන වෙලාවේ මූල්‍යායතනය කියන මෙච්චර ගණක් වැඩියෙන් ගෙවන්න කියලා. හරි අපි දමු කාල සීමාව ඉවර වෙන ඉස්සෙල්ලා මෙයා සෙටල් කරන්න වැඩිපුර ගාණක් ගෙවන්න වෙනවා. එහෙනම් වගකීම හිලව් කිරීම මත අලාභයක් ඇති වෙන්න පුළුවන්. රයිට්? එක වත්කම් පැත්තේ ඒ වගේම අලාභ ඇති වෙන්න පුළුවන්. ඒ අලාභ මේ ව්‍යාපාරය සඳහා අදාළ වෙන වත්කම් සහ වකීම් සම්බන්ධව ඇති වෙලා තියෙනවා නම් ඒ අලාභ අඩු කිරීමේ අවස්ථාව දීලා තියෙනවා. එකම අපි බලමු අන්තර්කාලීන විධිවිධාන සම්බන්ධයෙන්. රයිට්? අන්තර්කාල විධිවිධාන සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන දේ. රයිට්? දැන් 2006 අංක 10 කියන ආදායම් බදු පනතේ 2018 3/31 වෙනකන් ඇවිල්ලා හිලව් නොකර ඉතුරු වෙච්ච අලාභ තියෙන්න පුළුවන්. රයිට්? ඒ අලාභ තවදුරටත් ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද බැරිද කියන ගැටලු එනවා. ඒතර දෙපාර්තමේන්තුව අන්තර්කාල විධිවිධාන වලට අදාළව නිකුත් කරපු ගැසට් නිවේදනයේ කියනවා එහෙම හිලව් නොකළ අගයන් තියෙනවා නම් 2018 18 19 තක්සේරු වාර්ෂයේ මුල ඇතිවෙච්ච අලාභයක් විදිහට සලකන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඒක අඩු කරගෙන තවත් අවුරුදු 6කට ඉස්සරහට ගිහිල්ලා ඒක තව හිලව් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් එහාට ඒක ගන්න හැකියාවක් නැහැ. රයිට්? ඒ නිසා තමයි අන්තර්කාල විධිදාන අනුව කියනවා 2018 19 තක්සේරු වාර්ෂයේ මුල ඇතිවෙච්ච අලාභයක් විදිහට සලකන්න අර ඉස්සරහට අරගෙන ආපු අලාභයන් සම්බන්ධයෙන් දෙයි. රයිට්? රයිට්. අපි බලමු සමරියක්. සම්පූර්ණ අදාළ වෙන සමරියක්. මේ අපි කතා කරපු වගන්ති ටික සම්පූර්ණයි. රයිට්? 12 වෙනි වගන්තිය 13 14 15 16 17 18 19. රයිට්? මේ හැම එකක්ම ව්‍යාපාරික ආදායම ගන්න කරද්දී අදාළ වෙනවා. රයිට්? හැබැයි පොලි ආයෝජන ආදායම් ගන්න කරද්දී අදාළ වෙනවා. මූල්‍ය වේදන් අඩු කිරීම 18 වෙනි වගන්තියේ එක ආයෝජන ආදායම් ගන්න කරද්දී අදාළ වෙනවා. ව්‍යාපාරික අලාභ ආයෝජන අලාභ අඩු කිරීම සම්බන්ධයෙන් 19 වෙනි වගන්තිය ආයෝජන සම්බන්ධයෙන් අදාළ වෙනවා. ඔය වගන්ති තුන විතරයි ආයෝජන ආදායම් ගන්න කරද්දී මේ අපි කතා කරපු දේවල් වලින් අදාළ වෙන්නේ. බෙලඳත්වගේ දීමනාව ගන්න පුළුවන් කමක් නැහැ ආයෝජන සම්බන්ධයෙන්. අලුත් දෙයසහ වැඩිදුණු කිරීම අදාළ වෙන්නේ නැහැ. පරීක්ෂණ සහ සංවර්ධන ඉදම් කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීම ඉදම් අදාළ වෙන්නේ නැහැ. ප්‍රාග්ධන දීමනාව ගන්න පුළුවන් කමක් නැහැ ආයෝජන වත්කම් සඳහා. ඒකම වත්කම් සහ වගකීම් බිකිනීම මත ඇති වෙන අලාභ අදාළ වෙන්නේ නැහැ ආයෝජන සම්බන්ධයෙන්. රයිට්? ඕක තමයි අවසාන අපි මේ කතා කරපු දේ තුළ අවසාන සමරිය. මම දැන් වඩාත් ප්‍රමාණවත් කොටසක් අපි මේ කතා කරා ව්‍යාපාරික ආදායම ගන්න කිරීම සම්බන්ධයෙන්. අපි ඉස්සරහදී ගාණක් එක්ක අපි බලමු කොහොමද මේක ගන්නේ කරන්න. ගොඩක් වෙලාට ලොකු ගාණක් ඔයාලගේ එකේ එන්නේ නැහැ. මොකද MCQ questions තියෙන. හැබැයි මම හිතනවා ඔයාලට අවබෝධයක් ගන්න ඕන ව්‍යාපාරික ආදායම කොහොමද ගන්න වෙන්නේ කියලා. ඒ නිසා අපි ඉස්සරහ අපි session එකකදී අපි ව්‍යාපාරික ආදායම ගන්න කිරීමක් බලමු කොහොමද වෙන්නේ කියන ඒ අවබෝධයත් එක්ක ඔයාලට පුළුවන් MCQ questions වලට අදාළව හොඳ අවබෝධයක යුක්තව answers දෙන්න. රයිට්? ඒතර මේ අනු අපි අද අපේ session එක අවසන් කරනවා. නැවත අපි හමු වෙනවා ඉස්සර session එකේදී ආයෝජන වත්කම් වලට අදාළ ආදායම් ගන්න කිරීම තනි පුද්ගල ආදායම් බදු සමාගම් ආදායම් බදු ආකාරයේ අනිකුත් අපේ සිලබස් එකේ තියෙන අනිකුත් දේවල් එක්ක යනවා අපි මේ session එක අවසන් කරනවා.